ආයිබන් සුබ දවසක් ඒ වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද මේ මාසේ 21 වෙනිදා සිකුරාදා දවස සිකුරාදා අද 21 වෙනිදා සත්‍යාන්තයක් එළඹීමත් සමගම රජය නිවේදනය කරා සංචරණ සීමා අද රාත්‍රී 11 සිට 25 වෙනිදා උදෑසන 4 දක්වා බලපවත්වනවා කියලා. ඉතින් අත්‍යවශ්‍යම කාරණයකට හැර නිවසින් බැහැර වීමේ අවදානමක් තිබෙනවා විශාල වශයෙන් අපේ රට තුලත්. ඒ අපිට වැඩි වශයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම ගෝලීය මරණ තත්ත්වය දැන් මේ වෙනකොට කොරෝනා සම්බන්ධයෙන් ලක්ෂ 34 ඉක්මවලා තිබෙනවා. අසල්වැසි ඉන්දියාව ගැන කතා කරනවා නම් අප්‍රේල් මාසය තුළම දල වශයෙන් ගත්තොත් දෛනික ආසාදිතයෙන් 2,21,000 ඉක්මවමින් වාර්තා වන බව සංඛ්‍යා ලේඛනවල සඳහන් කරනවා. ඒ වගේම අපි දන්නවා 3,000 ඉක්මවු මරණත් දෛනිකව වාර්තා වන බව. ඉතින් මෙවැනි තත්ත්වයක් අත්කර ගැනීම අතිශයින්ම භයානකයි සහ ඉන්දියාව තුළ වාර්තා වනවා මේ කොවිඩ් ප්‍රතිවිපාක මේ වෙනකොට කළු දිරිර තත්ත්වයක් රෝගයක් අස්ති සහ හකු අස්ති සහ ඇස් සම්බන්ධයෙන් බලපාන මරණාසන්න රෝගයක් සම්බන්ධයෙන් ඉතින් මේ සියලු දේ වළක්වා ගන්නට අද උනත් අපි ප්‍රමාද නැහැ ඉදිරි සති කීපය ගොඩක් ප්‍රවේශම් වෙනවා නම් අපිට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ලබා ගන්නට පුළුවන් වේවි. ඉතින් කොරෝනා තත්ත්වය වගේම අනිකුත් ප්‍රවෘත්තීන් පිළිබඳව අද දවසේදීත් අපි සිවිදසින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ විදේශ විත්ති විචාරක ප්‍රසාද් දටංකොට සූදානම් වෙනවා. ඒතරතුර ඔබට කියන්නට ආයිෆාන් එහෙමනම් පෙළගස්ම වෙත අවධානය යොමු කළා. ඊට පස්සේ අපි ඒතරතුර විශ්ලේෂණාත්මකව කතා කරා. කොරෝනා අවදානමක් ව්‍යාප්ත වෙනකොට අපිට අහනට ලැබුණ අලුත්ම යුද ප්‍රවෘත්ති උනේ ගාසා තීරය ප්‍රමුඛ කොටගෙන ඊශ්‍රායල් පලස්තීන ගැටුම. මේ ගැටුම හේතුවෙන් දින 11කට පසු වොන්න අපිට දැන් වාර්තා වෙනවා ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා දෙපාර්ශවයේ එකඟ වීමක් පිළිබඳව. ඔව් දැන් මේ සටන් විරාමය පිළිබඳව ඊයේ දිනේ ඊයේ සවස රාත්‍රී කාලයේ වෙනකොට අන්තර්ජාතික මාධ්‍ය නිවේදනය කළා ගාසා තීරය නැමැති පලස්තීන භූමිය කේන්ද්‍ර කරගනිමින් දින 11ක් පුරා සිද්ධ වෙච්ච ඊශ්‍රායල් යුද මෙහෙයුම අවසන් කිරීමේ මූලික පියවර විදිහට මේ සටන් විරාමයකට එළඹුණු බව තමයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ සටන් විරාමයට ඊශ්‍රායල් රජය වගේම ඒ ගාසා තීරයේ පාලනය මෙහෙවන හමාස් පලස්තීන සටන්ගාමී සංවිධානයත් දෙපාර්ශ්වයේ එකඟතාව ලැබී තිබෙන බව වාර්තා වෙනවා. සටන් විරාමය සඳහා අවශ්‍ය පසුබිම සකස් කළේ කියන්නේ සාකච්ඡා කළ දෙපාර්ශ්වයේ සමග මේ සටන් විරාමයට එළඹීමට දෙපාර්ශ්වයට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කළේ පසුබිම තත්ත්වය නිර්මාණය කළේ රටවල් ගණනාවක් එකතු වෙලා ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊළඟට ඊජිප්තුව වගේ රටවල් මූලික වෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් පූර්ව කියන්නේ සටන් විරාමයට පෙර ආතුව දෙපාර්ශ්වයම සම්බන්ධ සාකච්ඡා කළා. කොහොමද මේ ගැටුම්කාරී තත්ත්වය අවසන් කරගන්නේ කියන ඒ අත්කරගත්තා. ඒ ගැන සාකච්ඡා කළා. ඒ අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි මේ සටන් විරාමයේ එළි දකින්නේ. කියන්නේ ඉතාම පැහැදිලි මේ සටන් විරාමය ගැන දෙපාර්ශවයේ සඳහන් කළ කරුණු දිහා බැලුවහම එය දෙපාර්ශවයට මේ යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා කියලා මේ සටන් විරාමයකට එළඹීමට. දැන් මේ ක්‍රියාත්මක වුණා අපි ගත්තොත් මේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලයේ අතර සටන් විරාමයේ ක්‍රියාත්මක වූ වේලාව බැලුවහම පලස්තීනයේ වේලාවෙන් ඊයේ අලුයම කියන්නේ අද අලුයම දෙකට පමණ තමයි ඒ ක්‍රියාවට නැංගුනේ. එය දිගටම පවතිනවා මේ සම්පූර්ණයෙන්ම ඩීඑස්කලේෂන් එකක් එහෙමත් නැත්නම් මේ ගැටුම්කාරී තත්ත්වය අවසන් වීමක් දක්වා මේ සටන් විරාමයේ ක්‍රියාත්මක වීම නියමිතව තිබෙනවා. එතකොට දැන් මෙතෙන්දී මූලික වශයෙන් අපිට කරුණු සලකා බලන්න වෙනවා මේ සටන් විරාමයට ලැබීම සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය විශේෂයෙන් මම කලින් සඳහන් කරා සාකච්ඡාවට කීපයක් රහසිගතව පැවැත්වුණා හමාස් සංවිධානය සමගත් ඊශ්‍රායල් සමගත් එතකොට ඊශ්‍රායල් සමග සාකච්ඡා පැවැත්වුවා මේ ඇමරිකානු නියෝජිතයන් ඇතුළු බටහිර පාර්ශවය ඊළඟට හමාස් සංවිධානය සමග ඊජිප්තුව සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වෙනවා. පලස්තින ප්‍රදේශයට යාබද රට ඊජිප්තුව දකුණු දිගේ ප්‍රදේශයෙන් එතකොට දැන් ඒ අනුව තමයි ඊජිප්තු ජනාධිපතිවරයා අබ්දුල් ෆාතා අල් සිසි ජෙනරල්වරයා මේ වෙනකොට ඒ වැඩපිළිවෙලට සම්පූර්ණ සහාය ලබා දීලා ඔවුන් මේ සටන් විරාමය ඇති කර ගැනීම සඳහා දෙපාර්ශ්වය පොළඹවා ගත්තා.
Itu kemudian awasan ini mukadis itu ini metendi miegiya sangkya apikatot hani gan beluot gasa ti rejiwat. Nah, samaan Palestina versiyan bau terakhir tamai mehi problem hani yang dakin labunne wisesye apida warta inwa marana sangkya desa hataniak desa hatlikat awasan nai me awasan nawasta bena kota atam sangkya lekan tawat pemni itu, kohmanat demme marana sangkya wadhiha belu ham, dojas dahatra urudde sati hatak pura israeli me akan yudra me vidhiatam yudra kala gasa tiure te me vidhiatam pahar dunna awasan ini me wagi satranirame sulinte parshebe sati hatak kena kaunt satranirame telambi but nohaki ulam kada මේ පවතින දැඩි අභියෝගාත්මක තත්ත්වය හමුවේ කොහොමද මේ වෙනකොට මේ සටන් විරාමයේ ක්‍රියාත්මක වීම කියන සංසිද්ධිය ගත්තාම ඒ ඉතාව වැදගත් වෙනවා මොකද මේ යුද්ධෙන් කවුද බැට කෑවේ අහිංසක පලස්තින සාමාන්‍ය වැසියන් බහුතරයන් මිය ගියේ පලස්තින සාමාන්‍ය වැසියන් එතකොට නිවාස වගේ දේවල් හානියට පත් වෙන ඔවුන්ගේ නිවාස ඊළඟට අපිට කතා කරන්න ලොකුම දේ Daruo etem daruo anata velati bina hebe iwa geema lamun hetakata adika sangkyawak miegiame israel praharani saga satiredi metendi antarjatika prajawage praticare beluawa un hesirune digatema me israel e yamma kareki mella kargani masandha himan natua arane krata wala me wani dek mita asana ho siduiba kunama එල්ල කරන තර්ජන සහ ඒ තර්ජනාංගුලි අපිට පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ මේ සංසිද්ධිය තුල. මෙතෙන්දී මේ බොහෝ රටවල් මේ ඊශ්‍රායෙලටත් කතා කරා ඒ වගේම පලස්තීන හමාස් සංවිධානයටත් කතා කරා. අවසානයේදී මේ සිද්ධ වෙන කාරණේ ගත්තාම ඒ කියන්නේ මරණ සංඛ්‍යාව මරණවලට වැඩිපුර මුහුණ දීලා තියෙන සංකාමින් නෙවෙයි සාමාන්‍ය වශයෙන් බවට වාර්තා තිබෙන තේ anu බැලුවහම ඉතාම ඛේදනීය තත්වයක්. ඒ වගේම තමයි තවත් අපිට විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙතෙන්දී ඇමරික එක්සත් ජනපදය එහි භූමිකාව ඉතාම වැදගත් වෙනවා. දැන් අපි දන්නවා මේ සටන් විරාමයට මුල් වූ කරුණු ගැන කතා බහ කරගෙන යනකොට එකක් තමයි මේ අනුකුත් රටවල් කරන චෝදනා පිළිබඳව. ඒ කියන්නේ දැන් මේ ඊශ්‍රායලය වමනාවෙන්ම මේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන මෙහෙයුම් සිදු කළා කියන චෝදනාවෙන් ගැලවෙන්න බෑ. ඉතින් අනාගතයේදී මේ පිළිබඳව යම් යම් පරීක්ෂණ සිදු වෙයි ඒවා ප්‍රතිපලයන් නොවුණා 2014 අවුරුද්දේ මම කිව්වා සති 7ක් පුරා ඊශ්‍රායලෙ මේ විදිහට පහර දුන්නා කියලා. එදා මිය ගියා 2400කට අධික සංඛ්‍යාවක්. හැබැයි ඒ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනාවක් ඉදිරිපත් වුණත් අවසානයේදී ඇමරික එක්සත් ජනපදයේ සහය නොමැතිව ඒ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. ඉතින් බැලුවහම ඊශ්‍රායලයට එක්තරා ආකාරයක ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව තමයි තමන්ගේ කියන්නේ බලාධිකාරී ගත්තාම බලාධිකාරී ස්වාමියා විදිහට ඇසෙන ඇමරික එක්සත් ජනපදයේ ඊශ්‍රායලයට වාර්ෂිකව ඇමරිකාවෙන් ලබා දෙනවා ඇමරිකානු ඩොලර් කෝටි වලින් ගත්තොත් බිලියන 3.8 කෝටි 380ක් අවුරුද්දක් පතා ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලට දෙනවා. පොඩි ගාණක් නෙමෙයි. මේක ඊශ්‍රායලයේ සම්පූර්ණ අයවැයෙන් 20% ක ප්‍රමාණයක් ආවරණය වෙනවා මේ ඇමරිකාවෙන් ලැබෙන ආධාරය. ඒතකොට ඇමරිකා එක්සත් ජනපදයේ මේක ලබා දෙන්නේ ආරක්ෂක කටයුතු සඳහා ඊශ්‍රායලයේ ආරක්ෂක කටයුතු ප්‍රවර්ධනය සඳහා නිරන්තරයෙන් ආයුධ මිලදී ගන්නට ඒ වගේම ආයුධ පද්ධති වැඩි දියුණු කරන්න දැන් ඔබ දන්නවා මේ අයන් ඩෝම් මිසයිල් ආරක්ෂක පද්ධති ගැන බොහෝ මාධ්‍ය කතා කළා. ඉතින් එවැනි පද්ධති නිර්මාණය කළා ඒ ආරක්ෂාව තර්කිනුම් සඳහා තමයි ඇමරිකාව මේ මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ අරමුණ වෙලා තියෙන්නේ මේ කෙසේ හෝ මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය දිහා බැලුවහම මේ දෙපාර්ශවය එක තැනකට ඇවිල්ලා මේ සටන් විරාමයකට එළඹීම කියන කාරණය ඉතාම මේ අවස්ථාවේ වැදගත් වෙනවා මේ අහිංසක සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා. අවසානයේදී මේ මේ වෙච්ච දේ දිහා බැලුවාම සුනේත්‍රා අපිට කියන්න වෙන්නේ අර
අපි කියමනක් තියෙනවා රටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා මොකද්ද මේ අය අත්පත් කරගත්තේ කියලා ඉස්රායලයේ යම් අරමුණු කීපයක් ඉෂ්ට වුණා කියන්නේ ඔවුන් වරින් වර උත්සාහ කරනවා මේ යම් කිසි සටනකදී පලස්තීන පාර්ශවය දුර්වල කරන්න. දැන් මෙතෙන්දී හමාස් සංවිධානයේ දුර්වල කිරීමක් ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒකක් තමයි ගාසා තීරයේ ඉස්රායලයේ ඉතාම පැහැදිලිව අනුගමනය කර ප්‍රතිපත්තිය වුණ ඇතැම් විට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර ආතුව යම් යම් අනතුරු ඇඟවීම් කළා. එහි අරමුණ දිහා බැලුවහම අපිට පේනවා පලස්තීනුවන්ගේ පහසුකම් විනාශ කිරීම. මේක යුද්ධයකදී අනුගමනය කරන එක් ක්‍රියාපිළිවෙතක්. ඒ කියන්නේ සතුරාගේ පහසුකම් සහ යටිතල විශේෂයෙන් යටිතල පහසුකම් විනාශ කිරීම. දැන් මේ ඔබ දකින්න ඇති ගාසා තීරයේ හයි රයිස්. ඒ කියන්නේ උස ඇති ගොඩනැගිලි ගණනාවක් විනාශ කළා. ඒ වගේම පලස්තීනුවන්ගේ නිවාස හමාස් වගේ නායකයන්ගේ නිවාස විනාශ කළා. ඉතින් මේ අනුව බැලුවහම විශාල දේපළ හානියක් සිද්ධ වෙලා තියෙනවා. මේ දේපළ හානිය තුල මේ පලස්තීන වැසියන්ට මේ ඉතා කුඩා ප්‍රදේශයක් මේ ගාසාව කියන්නේ. එතකොට මේ ජනතාවට තවත් වසර ගණනාවක් යනකම් ඔවුන්ගේ මූලික පහසුකම් ලබා ගැනීමේදී වගේ මේ ගොඩනැගිලි කඩා වැටුන තැන් ඒවා ඉවත් කළ යුතු වෙනවා. ඒවා මේ යම් ආකාරයකින් ඒවා තිබිච්ච ස්ථානවල ඒවා හිටපුවා ඒවා රාජකාරී කරපුවා මේ අය ගැන වෙනම බඩපිල්ලක් අවශ්‍ය වෙන තියනුව දැන් අර ඊශ්‍රායලයේ සමග ගැටුම් ඇති කර ගන්නවට වඩා හමාස් සංවිධාන සිද්ධ වෙන තමන් යට තියෙන ජනතාවගේ සුබ සාධනය සඳහා යම් ක්‍රියාමාර්ගයක් අරගන්න. ඊළඟ කාරණය තමයි මෙතෙන්දී කාටද මෙහි වාසියක් තුනේ ප්‍රධාන වශයෙන්ම ඊශ්‍රායලයේ යම් කිසි අරමුණක් ඉෂ්ට කරගත්ත තමයි. ඒ අතර වාරයේම හමාස් සංවිධානයටත් අපි කිව්වොත් මේ අතුරු වාසියක් අත් නොවුනාම නෙවෙයි. මොකද්ද? ඒ කියන්නේ අපි මොකද්ද වාසිය කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මේ ජීවිත 240 රැදී සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙන කුඩා දරුවන් ඉන්න සිට කියන්නේ 60කට අධික සංඛ්‍යාවක් කුඩා දරුවන්. ඉතින් මේ අනුව බැලුවහම බරපතල ඛේද වාචකයක්. ඉතින් ඒ නිසා පලස්තීන පාර්ශවයට අත් වෙන වාසිය මොකද්ද කියලා අපි අමතක නොකළ යුතුයි. හමාස් කියන්නේ සටන්කාමී සංවිධානයක්. ඔවුන් නිරන්තරයෙන් යැපෙන කාඩර්වරු. ඒ කියන්නේ ඒ සංවිධානය පවත්වාගෙන යන සමාජිකත්වය සහ ඔවුන් තුළ තිබෙන දැඩි මත්කාරී සටන්කාමී ස්වභාවය. මේ තත්ත්වය අවුලවල තියාගන්න අවශ්‍ය සටන්කාමී සංවිධානයට පැවැත්ම සඳහා. එතකොට දැන් ඔබ දකිනවා මේ සාමාන්‍ය වශයෙන් 240කට අධික සංඛ්‍යාව මිය යනවා. කියන්නේ තමයි මෙතනදී අපිට විවිධ වාර්තා තියෙනවා. කියන්නේ ඊශ්‍රායලයේ කියන මේ මිය ගියේ මේ සටන්කාමීන් කියලා. එතකොට අපිට මේ ලෝකේ පෙරලා මතුවෙන ප්‍රශ්නේ තමයි එහෙම සටන්කාමීන් මිය ගියානම් අර ළමුන් 60කට අධික සංඛ්‍යාව කොහොමද එතන ඉන්නේ කියන කාරණේ. ඒ නිසා මෙතෙන්දී අපි දකින එක කාරණයක් තමයි මේ සමස්ත මේ සිද්ධි දිහා බැලුවාම පලස්තීන පාර්ශවය තුළ ඇති වෙලා තියෙන වේදනාව පසුකාලීනව වැදගත් වෙනවා හමාස් වගේ සංවිධානවලට ජිහාද් සංවිධානවලට. මොකද ඔවුන්ට ඔවුන් සමග එකතු වෙන්න විශාල පිරිසක් ඉන්නවා මේ ඊශ්‍රායල් සමග දැඩි වෛරයෙන් පසුවනේ. ඒ නිසා ඔවුන්ගේ ඉදිරි කියන්නේ ක්‍රියාකාරීත්වය තහවුරු කරගන්නට මේ ප්‍රහාරය අවස්ථාව පුළා කියලා විශ්වාස කරන. ඒ වගේ ඊශ්‍රායල් අගමැතිවරයාටත් මොකද මේ තුන්ව ඔහුගේ ප්‍රතිරූපේ නැන් වෙනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ මොකද ඔහු අපවාද ගණනාවකට මුණ දීලා ඉන්නේ. ඒ වගේම ඔහු අස්ථාවර ආණ්ඩුවක් මෙතෙක් කල් අරගෙන ගියේ. ඒ නිසා අවස්ථා ගණනාවකදී මහමැතිවරණ තිබ්බත් කිසිම පක්ෂයක් බලයට පත් වෙලා ඒ නිසා මෙතෙන්දී මේ ගාසා මෙහෙම තුල ඔවුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඊශ්‍රායලත් බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායල් අගමැතිවරයා ඔහුගේ දේශපාලනික ශක්තිය වැඩි කර ගන්නට. මෙන්න මේ කාරණා තමයි අපේ අවධානයට ලක් වෙන්නේ. හොඳයි, අපි වෙලාව සටහන් කරගෙන ඊට පස්සේ කතා කරමු. ලැක්ට ග්‍රෝ කොෆි ප්‍රෝ සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි ෆ්‍රොම් නෙස්ලේ වීදී සිටින්න අප සමග. Super
යුද්ධයක දි හෝ වේවා වසංගතයක දි හෝ වේවා කොයි ආකාරයෙන් උනත් සිදු වෙන්නේ ජීවිත අහිමි වීමේ ඛේදනීය තත්වයක් දැන් කොරෝනා සම්බන්ධයෙන් කතා කරනවා නම් ඉන්දියාව තුල ඇස්ට්‍රාසෙනිකා එන්නත අපනයනය කිරීම අත්හිටුවීමත් සමගම රටවල් ගණනාවකට අපහසුතාවයන්ට පත් වෙන සිදු වී තිබෙනවා එන්නත් කරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පළමු මාත්‍රාව ලබා දුන් රටවලට සහ අප්‍රිකානු කලාපයේ මේ එන්නත් කරණය අඩාල වී තිබෙනවා මේත් එක්කම Oh, the maker of the night lucky to car and a copy stress in a kind of the Arbudegan Avasta than an Avadi Katakala. May India of Pomanakne, Europe to let Matabe that luck will at in a car neck as a semicaitane, some of the Gisum Gatuna, Europa, Rataval, may Natla Wagen in Sava doses, same at Namatra, million Tunsia, Europe, Balaportuna, Namut Testas in a kaitane, a Adal Kalitus a Pivi. Matra million panahak pamanai. Iti yanuwa deparshiva yatra me wenna prasasanika ayathane saha Europa sangamaya yatra neethime gatuwak gatumak arambela thiyena. Ilagata me eksat jathiyage sangvidhane wedipurama me onge coax wedistana emad naththam me dilindu ratawalata dilindu saha me madhya aadayam thiyena ratawalata ekena ennat saha anikut vaidya upakaran nishpadan nokarana ජාතීන්ට මේ අසාධාරණයක් නොවීම සඳහා එන්නත් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් අනුගමනය කරපු වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොක්ස් කියලා හඳුන්වන්නේ මේ කොක්ස් ෆැසිලිටි එක එහෙම නැත්නම් කොක්ස් වැඩපිළිවෙල ඉතාම වැදගත් වුණා මේ විශේෂයෙන්ම දිනිඳු රටවලට අඩු ආදායම් ලාභී රටවලට මේ එන්නත් මූලික තොග ලබා ගැනීම සඳහා ඒ වගේම අපි ගත්ත ශ්‍රී ලංකා වගේ රටවල් අපි ඇස්ට්‍රාසෙනිකා කියන්නේ එන්නත ඉන්දියාවේ සීරම් ආයතනයේ විශ්ව නිෂ්පාදන කරන ඉන්දියාව මුලින්ම පරිත්‍යාගයක් ලෙස ලබා දුන් පසු අපි ශ්‍රී ලංකාව ඇනෝම් කිහිපයක් ඉදිරිපත් කළා නමුත් මෙතෙන්දී වෙලා තියෙන්නේ ඉන්දියාව තුල කොවිඩ් තත්ත්වය ඉතාම දරුණු ලෙස වර්ධනය වීමත් ඒ වගේම මේ එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි පරිදි සපයා ගැනීමට ඇස්ට්‍රාසෙනිකා ආයතනය අපොහොසත් වීමත් කියන කාරණා මුල් කරගෙන තමයි මේ ගැටලුව ආරම්භ වෙන්නේ. හැබැයි මෙතෙන්දී තියෙන මූලිකම කාරණය තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන සීරම් ආයතන නිෂ්පාදනය කරන අනිකුත් රටවල් බලාගෙන ඉන්න අය ලබා ගන්න. මොකද අර අපි කතා කරපු කොක්ස් වැඩපිළිවෙලේ බැක්බෝන් එක පිටකොන්ද විදිහට තිබුණේ මේ විශේෂයෙන් ඉන්දියාව නිෂ්පාදනය කරන සීරම් ආයතන නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත. දැන් මේ වෙනකොට එම ආයතනයට ලෝකේ කිසිදු රටකට එන්නත් ලබා දෙන්න බැහැ. මොකද ඉන්දියා රජය මේ වෙනකොට තහනමක් දාලා තිනවා. ඔබට මතක ඇති මේ ආයතනයේ ප්‍රධානීය පැනලා ගියා මේ බ්‍රිතාන්‍යයට මේ එන්න එන්න දේශපාලන බලපෑම් වැඩි කියලා. ඉතින් ඉන්දියාව මේ වෙනකොට එන්නත් ලබා ගැනීම ක්‍රියාවලිය ගත්තාම ඉන්දියා රජයේ උපක්‍රම වල තියෙන හැකි තාක් දුරකට මේ ගම්බද ප්‍රදේශ දක්වා මේ ජනතාවට මේ එන්නත් කරන්නේ ලබා දීම ඒ වගේම ඒ තුල මේ එන්නත් වෙනත් රටවලට ලබා දීමට ඉන්දියාවට ඉඩක් නැහැ. ඒ නිසා තමයි ඉන්දියා රජය මේ වෙනකොට තහනමක් පනවලා තියෙන්නේ. නමුත් ඒ නිසා බරපතල සිදුවීම් ගණනාවක් වෙන එකක් තමයි ඉන්දියාව නිෂ්පාදනය කරන මේ එන්නත ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු රටවල්. අපි ද ඇතුළුව ලොකු අමාරුවක වැටෙනවා. ඒ වගේම ඊළඟ කාරණය ගත්තහම විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නය ඇස්සසනක ආයතනය සමග ඇතිලා තියෙන මම කලින් සඳහන් කර අපේ විතරක් නෙමෙයි මේ අනිකුත් රට යුරෝපා සංගමයේ සමගත් තියෙන ගැටලුවේදී මේ තුල මේ ගරාවට එන්නේ ඇස්සසනක ආයතනයේ විශ්වසනීයත්වය ඉතාම වැදගත් වෙන ඔවුන්ට ඉදිරිදී ව්‍යාපාර කටයුතු කිරීම සඳහා ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙනකොට දැන් කොවිඩ් වැළඳුණු ප්‍රතිශතයෙන් එක්තරා සීමාවකට කොවිඩ් වැළඳී දින 12කට විතර පසුව ඇතැම් පිරිසකට කළු දිලීර කියන මේ මාරාන්තික රෝගී තත්ත්වය වැළඳෙනවා. එය 50%ක් පමණ මරණයට හේතු වී තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක දැන් ඉන්දියාවේ තවත් අර්බුදය උග්‍රතට හැරිලා. ඔව් ඇත්තටම දැන් ඉන්දියාව අපි දන්නවා කොරෝනා
දෙවනි රැල්ල නිසා ඉන්දිය මොනතරම් බැට කෑවද කියලා අපේ ඇස් ඉදිරි පිට අපි ගැන කතා කරා දර්ශන පෙන්නුවා තවමත් මේ තත්ත්වය අවසන් නැහැ ඉන්දියාවේ දැන් නංග නාගරික ප්‍රදේශවල තරම කඩු වෙලා තිබුණත් ඒ ගම්බද ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙනවා ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපි දැක්කා විශාල වශයෙන් ඉන්දියාවේ මිය යන ජනතාව දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අසරණ වැඩිපුර මේ තත්ත්වෙට මුහුණ දීලා තියෙන්නේ යමක් කර කියා ගන්න බැරි අතිශය දින්දු ජනතාව. ඒ නිසා තමයි උන්ට මහමග මිය යන සිද්ධ වෙලා තියෙන්නේ වෛද්‍ය ආධාර නොලබා. මොකද මුදල් හදලා තියන අය කෙසේ හෝ තමන්ගේ ඒ මුදල් හදලා වියදම් කළා මේ ආසත් වුවන්ට පෞද්ගලික මට්ටමින් ප්‍රතිකාර ලබා දෙන්න පියවර ගන්නවා. නමුත් සාමාන්‍ය ජනතාව මේ රාජ්‍ය ප්‍රතිකාර යාන්ත්‍රණය සමග තුලින් තියෙන නිසා ඔවුන්ට යම් ආකාරයක අභියෝගයක් තියෙනවා මේ වැඩපිළිවෙල විශේෂයෙන්ම රෝහල් පහසුකම් ලබා ගැනීමේදී. දැන් අපිට මේ මේ පූර්විකාවත් එක්ක අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ අතුරු ආබාධයක් පිළිබඳව මේ කොරෝනා වසංගතේ මේක පටලවා ගත යුතු නැහැ මොකද එන්නත් කරණය නිසා ඇති වෙන අතුරු ආබාධ වෙන්නේ මේක ඇවිල්ලා රෝගය නිසා ඇති වෙන අතුරු ආබාධයක් මේ ගැන මාධ්‍ය ශ්‍රී ලංකාවේ මාධ්‍යත් අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා මේ රෝගයට ලක් වෙලා සුවවන්නන්ගේ ගුර කනනාසය සහ ඔය මේ අභ්‍යන්තර අපි කියන හිස් කබලේ ඇතුළත තියෙන මේ කෝටරක කියලා කියනවා සයිනස් කියලා පොදු නමින් හඳුනා එම කලාපය තුල වර්ධන ශීඝ්‍රයෙන් වර්ධන වෙන කුස් විශේෂයක් මේක හඳුන්වන්නේ මුකෝර් කියලා හඳුන්වන්නේ ඒ නිසා මේ රෝග තත්ත්වය හඳුන්වනවා මුකෝර් මයිකෝසිස් කියන නමින් තමයි මේ රෝග තත්ත්වය හඳුන්වන්නේ. එතකොට දැන් මේ වෙනකොට ලොකු අවධානයක් ගෝලීය වශයෙන් යොමු වෙලා තිනවා කොහොමද මේ මේ අපි කතා කරන දිලීරය මේ මුකෝර් දිලීරය තියෙනවා හැමතැනම අපේ පරිසරයේ තියෙනවා පස්වල තියෙනවා ඒ වගේම නවක් වෙන පළතුරු වල තියෙනවා ඒ නිසා මේක මේ අලුත් දෙයක් නෙමෙයි මේ දිලීරය සමග අපි ජීවත් වෙලා තියෙනවා. ඉතින් නමුත් දැන් එහෙම ජීව තමන් කිසිදු හානියකින් තොරව ජීවත් වෙන දිලීරයක් කොහොමද මනුෂ්‍ය ශරීරය තුරට ආවේ ඒ කොහොමද වර්ධනය වෙන්නේ මේ ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. තාමත් උත්තර නොලැබිච්ච ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඉතින් දැන් මේ ගැන ඉන්දියාවේ පමණක් නෙමෙයි අන්තර්ජාතික වශයෙන් වෛද්‍ය විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා මේ කොහොමද මේකට මුහුණ දෙන්නේ මොකද කොරෝනාවට වෙනම ප්‍රතිකාර කළ යුතුයි ඉන්පසු ඇති වෙන කළු පුස් වලට වෙනම ප්‍රතිකාර කළ යුතුයි. ඒ නිසා ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ එතෙන්දී ඊළඟ ප්‍රශ්න වෙන්නේ මේ මේ රෝගීන් කාලයක් රෝහල් වල හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තියාගන්න. එතකොට අලුත් අයට කොහොමද ඉඩ එන්නේ? ඉතින් මේ ගැන ලොකු ගැටලු සහගත තත්ත්වයක් අවදානමක් පවතිනවා මේ කොරෝනා වසංගතය පදනම් කරගනිමින්. ඇමරිකාව කියන්නේ බොහෝ සංක්‍රමණිකයින්ට ගමනාන්තයක්. ඉතින් අපි දන්නවා නමුත් පසුගිය කාල වකවානුවේම ඇමරිකාව තුළ වෙනත් සම්භවයක් සහිත ඇමරිකානුවන්ට දැඩි ලෙස හිරිහැර අර්බුද සහ විවිධ ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා. විශේෂයෙන්ම පසුගිය කාලේ අලුතින් වාර්තා වුණේ මේ ආසියානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ට මේ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණා කියලා. දැන් ඊට විසඳුමක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා නව ගිවිසුමකට අත්සන් තැබූ බව තමයි වාර්තා වෙන්නේ. ඔබ දැන් මේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබපු මේ මේක හඳුන්වනවා US anti Asian hate crimes law. ඒ කියන්නේ ආසියානුවන්ට එරෙහිව සිද්ධ වෙන මේ අපරාධ පිටුදැකීමේ නීතිය කියලා මේක හඳුන්වන්න පුළුවන්. එතන මේ නීතිය සම්මත මේ සම්මත කිරීම මේක කොංග්‍රස් මණ්ඩලයෙන් සම්මත වුණා සෙනෙට් මණ්ඩලයෙන් සම්මත වුණා අවසානයේ ජනාධිපතිවරයාගේ අත්සන් මේක බලාත්මක කරනවා. මොකද්ද මේ කන්දරේ මොකද්ද මේ ඇයි ඇමරිකාවට මේ ආසියානුවන්ට එරෙහි මේ අපරාධ පිටුදැකීමේ පනතක් අවශ්‍ය වෙන්නේ ප්‍රධානම හේතුව මේකයි. දැන් අපි දන්නවා බරක් ඔබාමා ලෝකේ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය ගත්තාම ප්‍රථම කළු ජාතික කියන්නේ සුදු ජාතිකයෙක් නොවන නායකයා කියන්නේ ප්‍රථම කළු ජාතිකයා ජනාධිපති පදවියට පත්. නමුත් අපි දැක්කා ඔහුගේ පාලන සමය තුළ පවා කළු ජාතිකයන් පීඩාවට ලක් වෙනවා. අපි අර පහුගිය කාලේ කතා කරපු ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නැත්තාගේ ගෙල
මේ දනහිසි නිරකර මහදමී මේ සිද්ධිය මේ සිද්ධීන් ගත්තහම ඇමරිකා එක්සත් ජනපදයේ තුල අපි දකින විෂමතාවක් රාජ්‍ය පාලනය සහ නමුත් ඒ පරිබහ විශාල අපරාධ රැල්ලක් ඇමරිකාව තුල තියෙනවා කියන කාරණා තමයි මේ සියල්ලෙන් තහවුරු වෙන්නේ දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන සංසිද්ධිය තමයි මේකට වග කියන්න ඕන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මතවාද ඉදිරියට ගෙනිච්ච පුද්ගලයන් කියලා මේ යන සාකච්ඡාවට ලක් වෙනවා. මොකද අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සංක්‍රමණ සම්බන්ධව ඉතාම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු කෙනෙක්. එතන ඒ වගේම ඔහු යම් කිසි විවිධාකාර වූ ප්‍රකාශ නිකුත් කළා මේ ආසියානුවන් විශේෂයෙන්ම ගත්තොත් මේ ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවේ පුරවැසි බව ලබලා ඉන්න ඒ ඇමරිකානු පුරවැසියන් වුන් නමුත් ආසියානු සම්භවයක් තියෙන අය මේ ඇයට විවිධාකාර වූ වාචික හිංසා පීඩාවන් සිදු කරන අපහාස කරනවා ඒ වගේම වරින් වර පහර දීමට පෙළඹිලා තියෙනවා ඉතින් මේ අනුව බැලුවාම මේ මෙතෙන්දී අපි දකිනවා මේ විශේෂයෙන්ම ඔය නැගෙනහිර ආසියානු සම්භවය චීන සම්භවය ජපාන් සම්භවයෙන් පසු ඔය ශාන්තිකර දූපත්වල ඉපදිච්ච සමෝල වගේ ඉපදිච්ච මේ සියලු දෙනාට මේ මේ ක්‍රමයට රැකවරණ ලැබුණා. හැබැයි විලා තියෙන්නේ මෙතෙන්දී මේ ඇන්ටි ක්‍රයිම්ස් ලෝ එක ක්‍රියාත්මක වෙද්දී එය කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඊට අවශ්‍ය පහසුකම් මොනවද දැනට තියෙන ගැටලු මොනවද ඒ ගැන තවම සාකච්ඡාවක් එළියට ආවෙ නැහැ. ඉතින් ඒ අනුව ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා යම් ආකාරයකින් මේ ඇමරිකාව මේ වර්ගවාදයෙන් මිදෙයි කියලා මේ විශේෂයෙන් මේ ආසියානුවන්ට එල්ල කරන තර්ජන දිහා බැලුවහම අපිට කතා කරන්න වෙන්නේ මේ ඇන්ටි කියන්නේ ඇන්ටි ඒෂියන් hate crimes law එක ඉතාම වැදගත් වෙනවා. අපි ගත්තොත් ඒක එක්තරා ආකාරයක සංදිස්ථානයක් විදිහට හඳුන්වන ප්‍රාමරිකස් ජනපදය මේ තමන්ගේ රටේ ඉන්න සුදු ජාතිකයන් නොවන පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා කියන ට්‍රම්ප් පාලනය යටතේ වෙච්ච වැරද්ද නිවැරදි කිරීමක් විදිහට තමයි මේක සලකන්නේ. හැබැයි මේක ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඔව් මේ හැම දෙයක්ම අතර විද්‍යාව සහ තාක්ෂණයට තියෙන ඉඩ කොයි වගේද බලමු. චීනය අඟහරු මතය වූ රෝවරයේ සාර්ථකත්වය පිළිබඳව ඡායාරූප දකින්නට තිබෙනවා දැන් මේ වෙනකොට. ඔව් දැන් මෙතෙන්දී අපි දකිනවා කියන්නේ චීන යානේ තව සාර්ථක ලෙස ගොඩ බැස්සා. මෙතෙක් එවැනි දස්කමක් කළා තිබුණු ඇමරිකා එක්සත් ජනපදයේ පමණ. ඒ වගේම දැන් එක් පැත්තක මේ අඟහරු ග්‍රහයක එක් පැත්තක ඇමරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය විසින් යවන ලද Perseverance රෝවරය මගින් පරීක්ෂණ සිදු කරගෙන යනවා. අනෙක් පැත්තෙන් චීනය මෙහි වෙනත් ප්‍රදේශයක අඟහරු මත වෙනත් ප්‍රදේශයක ඒ තමන්ගේ රටේ නිෂ්පාදනය කරන ලද ඒ රෝවර යොදා ගනිමින් මේ වෙනකොට පරීක්ෂණ කටයුතු ආරම්භ කළ තිබෙනවා. ඒ රෝවරේ මගින් එකතු කරන මේ ද්‍රව්‍ය පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීම මේ වගේ දේවල් සිද්ධ වෙමින් පවතිනවා දැනට. එතකොට දැන් මේ චීන රෝවරේ ඉතාම පැහැදිලි ඡායාරූප ගණනාවක් පෘථිවියට එවලා තිබෙන ඔබට බලා ගන්න පුළුවන් පෘෂ්ඨයේ තිබෙන ස්වභාවය ඒ වගේම මේ යානයේ ගොඩ බාලා තියෙන ස්ථානයේ තියෙන ස්වභාවය මේ සියල්ල ගැන අපිට යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතා පැහැදිලි ඡායාරූප රසක් මේ චීන යානය මගින් පෘථිවියට එවීමත් සමග එතකොට දැන් අඟහරු ගවේෂණයේ තවත් ඉතා වැදගත් පියවරක් සන්තුවන් කරනවා මේ සංසිද්ධිය. හොඳයි යහපත් මෙන්ම අයහපත් දේවල් හැම දෙයක්ම ලෝකෙන් සිද්ධ වෙනවා සමබරව එය සිදුවමින් පවතිනවා. ඉතින් මේ දේවල් තමයි අද දවසේදීත් අපි සිවුදසින් ගෙනාවේ. එහෙමනම් අදට සමාප්තිය සටහන් කරනවා ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාතවේදී ප්‍රසාද් ඩංගුර තමයි අද දවසේදී තොරතුරු මෙත කෙනාවේ සිටි එකතු වීම සම්බන්ධයෙන්. එහෙමනම් ආරක්ෂාකාරීව පරිස්සමින් ඉමු ජීවිතය තමයි වැදගත්ම දේ. ඒ නිසා අපි හැකිතරම් පරිස්සමින් ඉමු කියලා කියන ගමන් අපි සමු කරනවා. යහපත් ආසක් ඔබට ආයිබෝවන්.